මේ බබා මට එන්න කිව්වනේ හිරුවේගේ ඉන්ටර්විව් එකකට හෙට වාට කියන්නම් මම දුන්නා. වාවනේ. ආයතකට හෙට යනවද? ඔව් දෙන්නේ කොහොමද යපුලෝ? දැන් ඒකට ආයෙත් මං ගැන මොනවද කියන්නේ කියලා. යාගෙන අහන්න ගන්න. ඉතින් මං ගැන කතා කරන්නේ නෙමෙයි කියලා ඔක්කොම අරගෙන යන්න. දැන් ඔයා ගිහිල්ලා මං ගැන මොනවද කියන්නේ? ඔයා ගැන අහන්න ගන්නේ නැහැ. හුවත් ඉතින් කියන්නයි නම ගම විටිගෙන අහන්න. මාරි කියන්නේ ඉතින් හන්දේ. මේ මං ගැනත් කියන්න හන්දේ. හරි හරි. ඉතින් හිරුවේගේ ඉන්ටර්විව් එකට ආවේ කියන්නේ මොකද ඉතින්? ඔයගොල්ලෝ මගේ වයිෆ් නම් මේකට ගොඩක් සතුටු වෙයි. මම හිතන්නේ යා දැනට සතුටේ කිමිදල ඇත්තේ. ඒ කියන්නේ වයිෆ්ට ගොඩක් ආදරේ ඉන්නේ. වයිෆ් තමයි ජීවිතේ. ඉතින් ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? මගේ වයිෆ්ගේ සම්පූර්ණ නම කසුනි වීරරත්න. එතන මං අහන්නේ ඔයා ඔයාගේ සම්පූර්ණ නම. ඒක තමයි කසුනි වීරරත්න. නේ නේ මං කියන්නේ මේ ඔයාගේ සම්පූර්ණ නම. සෝරිය. කසුනි වීරරත්නගේ මිනිස්සයා. මං අහන්නේ ඔයාගේ ඩීන්ටිටි එකේ තියෙන සම්පූර්ණ නම මොකද්ද? තනම ඔයාගේ සහනක කියලා කැලලක් එක්ක ඉන්නේ. ආ ඔව්. ඒක තමයි කසුනි විරත්නගේ සහනක මිනිස්සයා. හරි. වයිෆ් ගේ නම කසුනි. ඔව්. හරි. කසුනි. එතකොට මේ දැන් ඔයාගේ මේ ගම එහෙම කොහෙද? ගම කියන්නේ මෙහෙමයි අපේ නෝනා උපදින්නේ මහමෝදර. හරිද? එයා මහමෝදර ඉඳගෙන එනවා ගාල්ට. නෝ. මෙහෙම නෝනා නෙමෙයි මම නෝනා කියන්නේ ඔයාගේ නහන්නේ ඉන්ටර්විව් එක ඔයාගේ. හරිද? මමත් ඒකමයි තමයි. මමත් ඒකමයි තමයි. එතකොට ඔයාගේ ඉස්කෝලේ මෙහෙමනේ අපේ නෝනා ගාල්ලනේ ඉස්කෝලේ ගිහින් තන මටත් හම්මුනේ ගාලි කොළම තමයි මේ නෝනා 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 බහල ඉන්න එහෙනම් නෝනට එන්න කියමුනේ ඔයා යන්න මල්ලි ඔහොම මේ නෝනට එන්න කියන්නකෝ අපි ඔයාගේ ඉන්ටර්විව් එකක් ගන්න කතා කරේ හරියන්නේ නැහැ වගේ මේක නෝනට කතා කරමු එයාගෙන් මහ ගන්නවා මේ ටික හරිනේ එහෙම කමන්නේ නැද්ද කමන්නේ නැහැ කමන්නේ කොහොමද ඔයාගෙන් හුවත් එක යාගෙන් හුවත් එක